හෙලෝ හෙලෝ අද මම ඔයාලට කියන්න ආපු දේ ගැන ඔයාලා තම්බ්නේල් එක දැක්ක ගමන් දන්නා ඇති. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මම යූස් කරන මේකප් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් ඔන්න විශේෂ ගමනකට එහෙම නැත්නම් නෝමලි ඩේ අවුට් එකකට වගේ මම යූස් කරන මේකප් ප්‍රොඩක්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. මම ගොඩාක් දේවල් යූස් කරන්නේ නැහැ. මූලිකවම මම යූස් කරන්නේ ඉතින් මෙන්න මේ ජනට් එකේ න BB ක්‍රීම් එක. ඉතින් මේ ක්‍රීම් එක විතරයි මගේ මූණට හරි ගියේ, මගේ ස්කින් එකටත් හරි ගියේ. මේක ඉතින් මගේ කිසිම වෙන ඉෂුව එකක් ආවේ නැහැ මේ BB ක්‍රීම් එක යූස් කරාට පස්සේ. ඊට අමතරව මම ඔරිෆ්ලේම් කරන කාලේ ගත්තු ක්‍රීම් එකක් තියෙනවා. ඉතින් ඒකත් මම යූස් කරනවා ඉඳලා හිටලා. වැඩි යූස් කරන්නේ නැහැ හැබැයි. ඉතින් ඊගාවට පවුඩර්ක විදියට මේක තමයි මම යූස් කරන්නේ. මේකත් ඇත්තටම හොඳයි. මේක මිස් රෝස් එකේ එකක්. මේකත් ගොඩක් හොඳයි. මගේ ස්කින් එකට මැච් වෙන කලර් එකක් තමයි මම ගත්තේ. ඒකේ ෂේඩ් එකට මම හුඟක් ආසයි. ඉතින් ඒක මිරර් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද මට නිතරම අරන් යනුනත් පහසුයි. තව පවුඩර් එකක් විදියට තියෙනවා මෙන්න මේක. මේක ඔරිෆ්ලේම් එකේ පවුඩර් එක. ඉතින් මේකත් මම යූස් කරනවා. මේක නම් දැන් එක්ස්පයර් වෙන්න ළඟයි. ඒ ටික තමයි මම මූලිකවම යූස් කරන්නේ. මම ආසම දේ තමයි මේ තියෙන්නේ බ්ලෂර්ස්. ඉතින් මේක වියාන බ්‍රෑන්ඩ් එකේ යන බ්ලෂර් එකක්. මේ කලර් එක මේ ෂේඩ් එකට මම ආසයි. මොකද මේකින් අර පීච් ලුක් එකක් එනවා. නිකන් මගේ කම්මුල් වලට මම මේක අප්ලයි කරාම අර පීච් ලුක් එක එන නිසා මම හරිම ආසයි ඒ කලර් එකට. මට අමතකුණා මුලින් පෙන්වන්න, මේ තමයි මගේ කන්සීලර් එක. මේකත් ඔරිෆ්ලේම් බ්‍රෑන්ඩ් එකේ. ඉතින් වැඩිය යූස් කරන්නේ නැහැ හැබැයි මේ කන්සීලර් එකත් ගොඩක් හොඳයි. ඊට අමතරව මම අයිබ්‍රෝ, මගේ අයිබ්‍රෝ වැඩිය නැහැ. ඉතින් ඒක නිසා මම අයිබ්‍රෝ පෙන්සිල් එක අනිවාර්යෙන් යූස් කරනවා මේකප් කරනවා නම්. ඉතින් මම හුඩා බියුටි එකේ මෙන්න මේ අයිබ්‍රෝ පෙන්සිල් එක තමයි යූස් කරන්නේ. මේක බ්‍රවුන් ෂේඩ් එකක්. මම ආස නැහැ බ්ලැක් ෂේඩ්ස් වලට මගේ අයිබ්‍රෝ වල අප්ලයි කරන්න. ඊගවට මම ආසම දෙයක් තමයි අයිලයිනර් එක. මේක නම් ටිකක් විශේෂයි, ඩබල් අයිලයිනර් එකක්. මේකේ මොකද මේ තියෙනවා එක පැත්තක නිකන් ටැටු එකක් තියන්න පුළුවන් වගේ ස්ටා එකක් මේ පැත්තෙන් තමයි අයිලයිනර් එක අඳින්නේ. මේකේ ගහලා තියෙනවා ඩබල් අයිලයිනර් ඇන්ඩ් අයිබ්‍රෝ පෙන්සිල් කියලත්. ඉතින් මෙන්න මේක තමයි අර තියෙන අනිත් කැස්මැටික් එක. මේක මාරම මේ හොඳයි ගොඩක්ම. කියන්නේ මොකද වෝටර් ප්‍රූෆ්නේ. ඒක නිසා ගොඩාක් හොඳයි. මම ගත්තු මේකප් ප්‍රඩක්ට්ස් වලින් මම ආසම එකක් තමයි ඒක. ඊට පස්සේ මගේ ලිප්ස්ටික් ටික. මේ දෙක තමයි මම වැඩිපුරම යුනිවර්සිටි හරි කොහේ හරි යද්දි වැඩිපුරම යූස් කරන්නේ මේ දෙක. මේ දෙක වැඩි ගාණක් වුණේ මට මතක එකක් 300 ගාණකට වගේ. මම මුස්ලිම් කඩේකින් තමයි ගත්තේ. ඉතින් මේකේ කලර් එක තමයි මේ තියෙන්නේ. ඒ කලර් එක නම් මාරම ලස්සනයි. මැට් ෆිනිෂ් එකක් එනවා ගෑවට පස්සේ. ඉතින් වැඩිපුරම ඉවර වෙලා තියෙන කලර් එක තමයි ලිප්ස්ටික් වලින් මේක. ඒ කලර් එක තමයි වැඩිපුරම මම අප්ලයි කරන ටිකක් බ්‍රවුන් ෂේඩ් එකට හුරු එකක්. ඒක නිකන් නැචරල් කලර් එකක් නිසා ඒක ගොඩාක් වෙලාවට යූස් කරනවා. මෙන්න මේක මිස් රෝස් එකේ ලිප්ස්ටික් එකක්. මේකත් මාරම ලිප්ස් වලට ගොඩක් ඇබ්සෝබ් වෙලා ලස්සනට තියෙන කලර් එකක්. මේක ටිකක් රෙඩ් කලර් එකක්. බට් මේක ටිකක් ලාවට ගෑවම නිකන් අර පින්ක් ෂේඩ් එකක් එනවා. ඒක නිසා මම හරි මාසයි මේවට. ඊට අමතරව මම යූස් කරන තව ලිප්ස්ටික් එකක් තියෙනවා. ඒක තමයි ඔරිෆ්ලේම් එකේ මෙන්න මේ ලිප්ස්ටික් එක. මේක ගොඩාක්ම වෙලා රඳාපවතින අපේ ලිප්ස් වල ගොඩාක් ලොං ටර්ම් එකක්. ඉතින් මේක නිකන් පින්ක් ෂේඩ් එකක් තියෙන නිකන් මැට් ෆිනිෂ් එකක් තියෙනවා. ඊට අමතරව මේක වෝටර් ප්‍රූෆ් කියන්න පුළුවන්. මේක ගහලා නැහැ හැබැයි වෝටර් ප්‍රූෆ්. මොකද කෑම කෑවත් වතුර බිව්වත් මේ කලර් එක නම් යන්නේ නැහැ. මේ කලර් එකට ගොඩාක් ආසයි මම. ඉතින් මේ තියෙන්නේ මගේ මේකප් ප්‍රඩක්ට්ස් ටික. මට ගොඩාක් මේකප් ප්‍රඩක්ට්ස් නැහැ. ඉතින් මම වැඩිය මේකප් යූස් කරන්නෙත් නැහැ. ඉතින් ඕනි වුණොත් අවශ්‍ය වෙලාවට යූස් කරන්න කියලා තමයි මේ සේරම තියන් ඉන්නේ. ඉතින් මේ තමයි මගේ මේකප් ප්‍රඩක්ට්ස් ටික. අදට මම වීඩියෝකින් ගිහින් එන්නම්. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ චැනල් එකත් එක්ක සෙට් වෙන්න ඔයාලා ආස ආස වීඩියෝ හැම එකක්ම මම මගේ චැනල් එකෙන් ගේනවා. ලව් යූ ඕල්.